ඉතින් ඔන්න අද අපිට තවත් ලස්සන දවසක් මේ එකාකාර ජීවිතෙන් චුට්ටක් මිදිලා අපිට පුළුවන් විදියට අපි හිතුවා පොඩි හොලිඩේ එකක් යන්න. ඉතින් ඔන්න මේ හොලිඩේ එක අපි තීරණය කරේ ඇත්තටම අපේ දෝනිට තියෙන ස්කෝලේ නිවාඩුව මේ සතියේ. ඉතින් අපි හිතුවා දවස් 4කට පොඩ්ඩක් යන්න. ඉතින් ඒ වගේම ආලා දන්නවනේ මගේ හස්බන්ඩ්ගේ ඇති වුණ අසනීපතත්වෙ මීට අවුරුදු 4.5කට කලින් අපිට මේ වගේ ගමන් බිමන් වැඩි යන්න බැරි වුණා. ඉතින් ඇත්තටම දැන් මන් තීරණය කරා අපි ආයෙත් නැවත යථා තත්ත්වයට අපේ පවුල ගන්න ඕන කියලා. ඉතින් එන්න ඒ නිසා විශේෂයෙන් අපි මේ හොලිඩේ එක තීරණය කරා. ඉතින් ඇත්තටම මේ YouTube කියන්නේ ලස්සන කලාවක්නේ. ඉතින් මේ වගේ කලාවක් මේ වගේ වීඩියෝ එකක් නරඹන ඔයාට ලස්සන හදවතක් ඒ වගේම හරිම සංවර හදවතක් තියෙන්න ඕන. මේ වගේ වීඩියෝ එකක් අවසාන වෙනකම් බලන්න. ඉතින් මම ඔයාලගෙන් ඉල්ලා හිටිනවා ප්‍රාර්ථනාවක් කරන්න කියලා මේ වීඩියෝ එක බලන ගමන් මගේ හස්බන්ඩ් නැවත කතා වෙන්න කියලා. ඒ මොකද කියනවා නම් ડોක්ටර්ස්ලත් කියනවනේ එයාට ඕන වෙලාවක කතාව නැවත එන්න පුළුවන් කියලා. ඉතින් එහෙම තමයි. ඔන්න දැන් අපි ලෝකේ තියෙන බිසිම ට්‍රේන් ලයින් එක ගන්න යන්නේ. මේකට කියනවා අන්ඩර්ග්‍රවුන්ඩ් එහෙම නැත්නම් ටියුබ් කියලා. ඇත්තටම මේක හදලා තියෙන්නේ 1863 ජනවාරි මාසේ තමයි. මන් දන්න විදිහට 200 ගානක් තියෙනවා මේ වගේ ස්ටේෂන්ස්. ඉතින් ඇත්තටම කවුරු හරි මේ මට වඩා දන්න කෙනෙක් ඉන්නවා නම් මේකේ කමෙන්ට් එකක් දාන්න පුළුවන් නෑ ඕක නෙමේ මේක තමයි ඇත්ත කියලා. ඉතින් මොකද මමත් හොඳටම දන්න කෙනෙක් නෙමේනේ. නමුත් මම ඇත්තටම හරිම ආසයි. ඒ කියන්නේ මම නිතරම දැනුම පිපාසයෙන් ඉන්න කෙනෙක් තමයි. ඉතින් දැනුම ඒකින්ද තමයි මම ඔයාලටත් මේ වගේ හැම දෙයකින්ම දැනුම දෙන්න උත්සාහ කරන්නේ. දැන් මේ ඔයාලා දකින්නේ අලුතෙන්ම හදපු අන්ඩර්ග්‍රවුන්ඩ් එකක්. මේකේ නම තමයි එලිසබෙත් ලයින්. මේක හදලා තියෙන්නේ මන් දන්න විදිහට 2022. ඔන්න මෙ මෙතනට වෙලා ඉන්න ඕන. ඉතින් අපි ට්‍රේන් එක එනකන් ට්‍රේන් එක ආවට පස්සේ මෙතන දොර ඇරෙනවා. ඊට පස්සේ අපි නගිනවා ට්‍රේන් එකට. ඉතින් අපි කාර් එකේ ඉන්නේ නැතුව මේ වගේ ගමනක් මෙහෙම එන්න තීරණය කරේ ගොඩාක්ම අපිට මෙහෙම මේ අත්දැකීමක් ගන්න ඕන නිසායි. මොකද ඇත්තටම අපි වැඩිය මේ වගේ ට්‍රේන් වල ගිහිල්ලා නැහැ. ඒ වගේම තමයි අනිත් කාරණේ මන් ටිකක් වාහනේ එලවන්න ඇත බයයි. ඉතින් ඔන්න සෑහෙන ගමනකින් පස්සේ අපි ආවා අපි ඉන්න හොටෙල් එකට. ඉතින් මේ හොටෙල් එක මම ඔයාලට හයිලි රෙකමෙන්ඩ් කරනවා. හරිම ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක්. ඒ වගේම හරිම ක්ලීන් රූම්ස් තමයි තියෙන්නේ. ඉතින් අපි රූම්ස් දෙකක් බුක් කරා දවස් 4ට. අපිට එකයි දෝනිට එකයි. තමයි රූම් ටුවර් එක. ඉතින් හරි ලස්සනයි නේද? ඉතින් ලස්සනට වඩා මම නම් ඇත්තටම ආස ඒකේ තියෙන පිරිසිදු බවටයි. ඉතින් ඔන්න ටික වෙලාවක් අපි ඉඳලා තීරණය කරා එළියට යනවා කියලා. මොකද අපේ දෝනිට ඕන වුණා ලන්ඩන් අය එකයි බිග් බෙන් එකයි කොහොමද පේන්නේ කියලා, ඒ කියන්නේ රෑට කොහොමද පේන්නේ කියලා බලාගන්න. ඉතින් ඔන්න අපි ලන්ඩන් අය එකේ බිග් බෙන් එකේ නයිට් වියව් එක බලන්න යන්න තමයි යන්නේ. මොකද අපි ඒ දෙක කලින් දැකලා තිබුණා වුණාට කවදාවත් නයිට් වීව් එක නම් දැකලා තිබුණේ නැහැ. ඒ නිසා ඒකත් අපිට බලාගන්න ඕමනා වුණා.
Bye-bye. ඉතින් ඔන්න අපි අපිත් එක්ක ධෝනිගේ තව යාළුවෙකුත් එක්කන් ආවා. මොකද ධෝනි තනියමනේ. ඇත්තටම අපි තව එයාගේ යාළුව දෙන්නෙකුට මේ ගමනට ආරාධනා කරලා තිබුණේ. ඉතින් අනිත් එක්කෙනාට එන්න බැරුව ගියා. ඒ නිසා එක්කෙනෙක් විතරක් ආවා අපිත් එක්ක. ඔන්න දැන් අපි ආයෙත් ආවා අන්ඩර්ග්‍රවුන්ඩ් එකට. මේක තමයි ට්‍රේන් එක ඇතුළේ. ඉතින් ඔන්න අපි දැන් බිග් බෙන් එක බලන්න ආවා වෙස්ට්මිනිස්ටර් වල තියෙන. ඉතින් මේක හදලා තියෙන ගෝතික් ස්ටයිල් එකට 1843 ආරම්භ කළ 1859 තමයි මේක ඉවර කරලා තියෙන්නේ. ඒ කියන්නේ අවුරුදු 160ක්ම පරණයි මේ කුළුණට. ඔන්න දැන් තියෙනවා ලන්ඩන් අය එක. හරි ලස්සනයි නේද රෑට. ඉතින් ඔයාලා දන්නවද මේක ඉස්සෙල්ලාම පැසෙන්ජර් කෙනෙක්ව අරගෙන ගිහින් තියෙන 2000 අවුරුද්දේ තමයි. ඇත්තටම මේක ලෝකේ නෙමේ යුරෝපයේ තියෙන උසම මේ වීල් එක කියලා කියනවා. ඉතින් අපි ඇත්තටම ඉදි චුට්ටක් වෙලා ගිහිල්ලා මෙතන තියෙන ලස්සන චූටි බෝට්ටුවක්. ඉතින් ඕකේ නැගලා චූටි රවුමක් යන්න ඔයාලට පේන්න යන්න ඇත තියෙන යන්න අර බෝට්ටුව. ඉතින් නැගලා චූටි රවුමක් යන්න තමයි අපි හිතාගෙන හිටියේ. ඒ වුණාට අපිට ඒ අවස්ථාව හම්බුනේ නැහැ. ඒගොල්ලෝ කිව්වා එක වහලා කියලා. ඉතින් අපි මෙතනට වෙලා ලස්සන බල බල හිටිය සෑහෙන වෙලාවක්. ඇත්තටම කාටවත් යන්න අදහසක් තිබුණේ නැහැ. ඒ වුණාට ඉතින් ගෙදර යන්නත් එපා. සෝරි ගෙදර නෙමෙයි හෝටල් එකට යන්නත් එපා. ඉතින් ඔන්න දැන් අපි යන්න ලෑස්ති වුණා. ඔයාලා දන්නවද තව එකක්? මේ වෙස්ට්මිනිස්ටර් පැලස් එක ඇත්තටම විනාශ වෙලා තියෙන ලুকু ගින්නකින් 1834. ඉතින් ඒ වෙලාවේ තමයි ඒගොල්ලෝ, ඒ කියන්නේ පාර්ලිමේන්ට් එක ඩිසයිඩ් කරලා තියෙන්නේ අලුතින් මේ වගේ ටවර් එකක් අපි හදන්න ඕන කියලා. ඉතින් අපි මෙහෙම ඈතට ඈතට ඇවිදගෙන ගියා මෙතනින්. ඒ වුණාට ඉතින් මම වීඩියෝ කරා ඈතට යනකම. මොකද ඔයාලටත් ඒකේ ලස්සන පෙන්වන්න ඕන නිසා ඈතට කොහොමද පේන්නේ කියලා. ඉතින් ඔන්න අද රෑට අපි පීසා කන්න තමයි හිතාගෙන ඉන්නේ. අපි බලමු ඉටාලියන් පීසා කඩයක්වත් හම්බෙයිද කියලා අපේ වාසනාවට. ඇත්තටම ලන්ඩන් වල ඇවිදිද්දී හොඳටම පේන දෙයක් තමයි මට නම් ගෘහ නිර්මාණ ශිල්පය. හරිම ලස්සනයි, නිකන් ඒක හරිම නවීන බවක් තියෙනවා. මං හිතනවා ඔයාලටත් ඒක පේනවා ඇති කියලා. ඒ කියන්නේ ඇත්තටම බිල්ඩින් වල අමුතුම ලස්සනක් තියෙනවා. ඔයාලට පේනවනේ හරිම හරිම ලස්සන බිල්ඩින් තමයි තියෙන්නේ. එක එක පැතිවල බලද්දි වෙනස් වෙනස් විදිහේ බිල්ඩින් තියෙනවා. ඉතින් ඇත්තටම ලන්ඩන් වල ඉන්න කෙනෙකුට නම් මේක ලොකු පුදුමයක් නෙමෙයි. ඒ වුණාට ඔයාලා දන්නවනේ මගේ channel එක බලන්නේ ගොඩාක් ලංකාවේ ඉඳලා කට්ටියනේ. ඉතින් ඒගොල්ලන්ට මම හිතනවා මම මෙහෙම කියන එක වැදගත් වෙයි කියලා. ඔන්න ඉතින් අපි මෙතනටත් ගියා මොනා හරි චුට්ටක් ගන්න. ඉතින් ඇත්තම කියනවා නම් ධොන්ට තමා ඕන වුනේ මෙතනින් දේවල් චුට්ටක් ගන්න. ඒ වුණාට ඉතින් ලන්ඩන්ෙන් කෙනෙකුට මතක් වෙන්න මේ වගේ දෙයක් ගන්න එක හරි වටිනවා. ඈතින් පීසා කඩයක් පේනවා. බලමු ඒක ඉටාලියන් පීසා කඩයක්ද කියලා. Che cosa fai? Questa è una margherita. Una margherita, eh? Vabbè, tutto. Ciao.
tutto. Tutti i prodotti italiani, l'olio. Finalmente abbiamo trovato una pizzeria italiana. Le pizze sono molto gustose. E tengo un name anche qui a pedava sana di pizza cadea camuna italian pizza cadea ma highly recommend kena e che nama tama il forno di Napoli. E tengo un den api pizza cale vera vela hotel e gratava e tengo api hemoto mahari ma mahansi e tengo ait meva ge lassana lassana tempenna na video e kino ala gavat enakang gihilenang wal hemoto ma suba dawasak bye bye.